පොලේ මුදලාලිට ලියුමක් තියෙනවා. අහා. අපේ අවු ඇවිල්ලා හරි මහන්සි. කලන්ත වගේ. එකක් නැවතිලා එකක් එහෙම ගන්න යන්නකෝ. මම මේ ගුවන් ගෙඩිය කපගවෙන්නේ. ලියුම බැංකුවේ. මුදලාලි අද නම් ඉන්නේ සන්තෝෂෙන් වගේ. ඇත්තටම සන්තෝෂ තමයි ඩිංගි වාචෝ. මගේ ස්ථිර තැන්පත් ගිනුවේ කල්පිරිලා. එතකොට සල්ලි ආපහු ගන්නවද? නෑ නෑ නෑ. පොලියත් එකම ආපහු බැංකුවට දානවා. එතකොට ලක්ෂ 40. ලිංගි වාචෝ, මම මේ තත්ත්වයට එන්නේ කොයිතරම් දුක් මහන්සි වුණාද? මට හරි හැටි ඉන්න හෙවණක්වත් තිබුණේ නැහැ. මං නොකා නොබී දුක් මහන්සි වෙලා හරි හම්බ කරලා දැන් මට පොල් අක්කර 50ක් තියෙනවා. මඩින් අක්කර 20ක් තියෙනවා. මං පරම්පරා තුනකට සෑහෙන සල්ලි හම්බ කරලායි තියෙන්නේ. මොකද සිද්ධ වුනේ? මොකද මේ මුණත් එකම කලුවේ? හැබැයි මොකද ළමයා සිද්ධ වුනේ? මොකුත් නැහැ. මොකද නැ නැති වෙන බෑ. මොකද තියෙන්නේ? මං ගියා දොස්තර මහත්තයා හම්බෙන්න. ඉතින් මම ගිහලා ගත්තානේ පරීක්ෂණයකට. ඉතින් ඒ රිපෝට් එක ඇවිල්ලා. මොකද කියන්නේ? ඒ රිපෝට් එක හොඳ නැහැ. ඒක ඉතින් මාමට ලියුකේමියාවලු. ලියුකේමියා මට ලැබිලිකාවක්. අනේ තියනේ තෝන් හිතකින්වත් හිතුව දෙයක් මේ දෙතුනේ. අනේ නේ මට මේ මොකද දෙන්නුනේ? නෑ තෝන් හිතකින්වත් හිතුව ගත්ත. මට නම් හරි දුකයි. ඔලිය මුදලාලිගේ නෑ වෙන දොස්තර මහත්තෙක් ඉන්නවනේ. ඒ මහත්ය තමයි කියලා තියන්නේ ඔය ලේ පරීක්ෂණය කරන්න කියලා. මුළු ගෙදරම මලගයක් වගේ. පොලිම දාලේ ගෙදර හැමෝම අඬනවා. මටත් හරි දුකයි. එපා බාන් පාත්තු කරන්න. එපා! මං දවසක්වත් ඔයාලා දන්නේ නැතුව ගම්බාර දෙයියන බාන් පාත්තු කරා. කො ඒ දෙයියෝ මට සැලකුවේ නැහැ නේ.
කියන කහන නැතම් පාම් පැලතකම කඩල විසිකන ගලබම ගේතින දෙවරූප සේරම් දෙයියගෙන් පිහිටක් නැත්තං අපි මොකටද දෙයියට පහම් පත්තු කරන්න යකු මේ ගමේ කොයි තරම් සෙනගෙන්නවද මේ සේරම ලෙඩි දුක් කඩදර දෙන්න මට මොකද මං කරපු වරද වරක් ගන්න නැතුව පන්සලේ දාන ටික දෙනවනම් පිනක දහමට දෙනවනම් ආදාළ ලැස්තුවක් ආවනම් ඒකටත් සලකනවනම් ඉතින් තවත් දෙනවනවද කලයන් අර ගෙයි තියෙන දේව රූප සේරම ගලවපන් ගලවගිය සේරම ප්‍රදේශවාසී පින්වතුනි මේ ඔබ අමතුන් ලබන්නේ ශ්‍රී ශෛලතලාරාමයේ ප්‍රචාරක රථයයි ශ්‍රී ශෛලතලාරාමයේ අභිනවයෙන් ඉදිකරනු ලබන විහාර මන්දිරය සඳහා පින්වත් ඔබගේ ආධාරය අවශ්‍ය විය ඇත ඒ සඳහා අපගේ නියෝජිතයන් ඔබගේ නිවසට පැමිණෙන අතර පින්වත් ඔබ සමගේ ආධාරය ඔවුනට ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු නිසා වෙන මාමග උරුම මවකගේ දුක මෙන්න විහාර මන්දිරයේ වැඩ කටයුතු සඳහා තවත් ආධාරයක් ලබා දී තිබෙනවා ප්‍රසාද් ජයකොටි මහතා ඔවුන්ට අපි මෙසේ ආශිර්වාද කරනවා සෛලතලාරාමයේ අලුතින් ඉදිවන බුදු මෙදුරට ඔබ දුන් මේ ආධාරය පිළිගන්න තුති පුද කර පින දාමට සිත යොදවා සංසාරේ දුක නිම කොට මුදලාලි ශ්‍රී ශෛලතලාරාම විහාරයේ විහාර මන්දිරයේ වැඩ කටයුතු කරගන්න ආදරයක් ඉල්ලගෙන ආවේ. මහත්ඵල මහානිසංස ලැබෙන පුණ්‍ය කර්මයක්. නාන. මෙහෙ සල්ලි දෙන්න කෙනෙක් නැහැ. එහෙම කියන්න එපා මුදලාලි. ජීවත් වෙනකන් කුසල් රැස් කරගන්න ඕනේ. කුසල්? මතයි කුසල් කරලා වෙච්ච තේ යන්න. එහෙම කියන්න එපා මුදලාලි. එහෙම කියන්න එපා. හිටපල්ලා මම උඹලට ආදරයක් දෙන්න. හොරට වයින. ඇයි දුහල්නේ? ඔම හිටපල්ලා. උදේ ඉඳලා රෑ වෙනකන් ආදර. මේක ඇස්ස තැල්මක් නේ වලලකම ඊට පස්සේ ආදර ගන්න තසු මහත්ය දැන් කොටක් ටිකට් පොතක් තරම් දිව්වා දිවිල්ලක් ආයෙන එකක් නෑ සල්ලි එකතු කරන්න මුදලාලි වෙනද නම් ඔය විදියට තරපරුස නෑනේ මං කලබල වුණා වැඩි යබලින් මං ඊරෑ ලියනකම් කල්පනා කළා. මරණකෙන් වලකින්න කාටවත් බෑනේ. කවදා හරි මැරෙයි. මං තීරණය කරා ජීවත් වෙලා ඉන්නකම් කාට කාටත් උදව් උපකාර කරලා පිනත් දහමක් කරලා යහතින් ජීවත් වෙන්න. අනේ සාදු. එහෙම තමයි හිතන්න ඕනේ මුදලාලි. සිරිසේන. මීට 6 මාසයකට විතර කලින් මට උගස් තිබුණේද මාළයා. ඔව්. ඒක දිනේට බේර ගන්න බැරුව ගිහිල්ලා මුදලාලියට තින්න වුණා. ආ මාළේ. ඇයි මේ? මං හිතන්නේ ඉත මැරෙන්න ඉන්න මිනිහා සිරිසේන. ඉතින් මට මොකටද මාළ? මේක සිරිසේන ගන්නව දකින්න එක තමයි මට තියෙන එකම සතුට. මේ ගන්න.
මගේ තණ්හාවක් නෑ මේක ගන්න. අපිලින් මේ හවඩිය උඹේනේ මේක ගනි. මට මේ හව මනාලා අපිලින් උඹ ගනි. මේ විදිහට බණ්ඩෝ මුදලයි උඹ ගම හැමදැනටම ගිහිල්ලා කියපන්. මට බඩු ගස් කියලා සින්න වෙච්ච මිනිස්සුන්ට අපේ ගෙදරට ඇවිල්ලා බඩු ගෙනියන්න කියලා මං ඒව ආපහු දෙනවා කියලා කියපන්. මහන්සි වෙන්න ඕනනේ මේක තියාගන්නකෝ ගණින්. මං කියන්න ඔක්කොට මේ ඔක්කොට කියන්න දැන් මගේ හිතට හොඳ සැහැල්ලුවක් දැනෙනවා. මං ඉක්මනින්ම මැරෙනවා කියලා දැනගත්තට පස්සේ මට අනිත්‍ය මෙනෙහි වුණා. දැන් මගේ හිත හරි සැහැල්ලුයි. මගේ ආසාවල් නැහැ. අනේ ඒව ඇහෙනකොට අපේ හිත පිරෙනවා. එහෙනම් මම යන්නම්. පන්සලේ පහම් පූජාවක් තියෙනවා. ගිහින් එන්නක. එහා ගමේ පන්සලට රුපියල් 50,000ක්ම දීලා කෙනෙක් පින් කරන්න පටන් ගත්තාම මේ මනුස්සයාගේ ස්වරූපෙත් වෙනස් වෙනවා. දැන් අර නපුරු පාට නෑ. ඔව් ඔව් මිනිස්සු පුදුම විදිහට මිනිහට සලකන්නේ. යන්න යන්න තැන කතා වෙන්නේ මුදලාලී ගතිගුණ. මට හිතාගන්න බැරි තරමට පුදුමයි. රවම්බොන්න මේ නේදරය සද්දුරවත් ජුවානි ජනාලිනවත් පෙරිය මුදලාලිගෙන් මේ ගමේ බිඳ සෑම දෙනකොටම පරිචස් විශ්ව බැගින් ඉතම් ලබා දීමට පොලී මුදලාලි කැමැත්තෙන් සිටී. ඉතම් ලබා ගැනීමට මේක නම් ප්‍රාතිහාර්යක්. මේ මට නම් ඉඩක් නැතුනාට කමක් නෑ. ඒ වුණාට මම යනවා මේක බලන්න. මුදලාලි තීරණය කළා අක්කර 20ක්ම ඔකලන්ට බෙදලා දෙන්න. පර්චේස් 20 බැගින් අක්කර 20 ඉවරේර කම බෙදලා දෙනවා. එනේ අපි ගාලේ දැන් අපි ගාලේ තව ටික වෙලාවකින් ඕකලගේ නම අඳගහන හැමෝටම ප්‍රේසස් විශ්ව බැගින් ලැබෙනවා. ඔයගේ අඳුරුම් පොත දෙන්න. අයි මේක සපා මේ පොට මෙහෙට ඉන්නකෝ.
මම යංගෝ ගෙත යම් මහත්තයා යම් යම් නාතේ ඉන්නක ගාලි පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මේ මේක අපින් මිස් වැරද්දක් නෙවෙයි. මේක මේ ලැබ් එකේ කට්ටියකින් මිස් වැරද්දක්. මම තේරෙන්නේ. මේ මුදලි දැන් මේ මේ මුදලාලිගේ බ්ලඩ් රිපෝට් එක වෙනුවට වෙන එක්කෙනෙක්ගේ නම ගහලා තින්නේ ලැබ් එකේදී ටයිප් කරනකොට වැරදිලා. ඒ නිසා දැන් මුදලාලිට කිසිම අසනීපයක් නැහැ. එතකොට එතකොට මට ලියුගේමියා නේ නෑ මුදලි නෑ මට ලියුකේමියා නෑ අනේ දෙයියනේ ඔබ වහන්සේලා බුදු වෙන්න ඕන ඔබ වහන්සේලා බුදු වෙන්න ඕන මට ලියුකේමියා නෑ ආ කල්ලේ ඔයි දේවරු උටක එනල්ලා මේ බිත්ති වල ගහපන් ඊට පස්සේ මේ දවස් වරක් දැන් නැතුව පහන් දැලේ පහන වතු කරන්නේ. අනේ දෙස්තර මහත්තයෝ ඔබ දුහානේ බිල් දෙන්න නෝ. බෑනෝ මට හරි සතුටුයි බෑනෝ මට හරි සතුටුයි. මට ලෙඩක් නෑ මට ලෙඩක් නෑ. මට ඇදි ලෙඩක් නෑ මට ඇදි ලෙඩක් නෑ. ආ මොකද මෙතන සෙනක පිරিলা නොතරිස් මහත්තයා මොකද මේ මුදලාලි ගමේ අයට ප්‍රේක්ෂක ශිෂ්‍ය බැගින් දෙන්න තීරණය කළානේ මෙයා අය ඇවිත් ඉන්නේ ඒ ඉඩම් ගන්න ඉඩම් ගන්න මගේ ඉඩම් ගන්න එක බෙන් අඟලක් දෙන්නේ නැහැ මම මොකටද කාටවත් ඉඩම් දෙන්නේ ඵලයන් යන්න මට ඇසේ අසනීපයක් නැහැ ඵලයන් මෙතන සිරිසේන ඔහම නැවතිය කිල්සේන බේ කරේ තියෙන මට ඔකස්සපු කේනක දීප නාද අපිනේ බේ තවඩි කරා තියා මෑ ගම හැම තැනම ගිහිල්ල කියපන් මන් දීපු බඩු සේරම ආපහු මගේ ගෙදරට ගෙනද දෙන්න කියලා මුදල එතකොට මේ ඉඩන් බෙදන්නේ ඉඩන් මොන ඉඩන් මේ අපි දෙනවද ඉඩන් මන් නොකා නොබි හරි හම්බ කරලා මේවා ගත්තේ උඹලාට බෙදන්නද බලාට බෙදන්න මේ උඹලාට දෙන ඉඩමක් මගේ ළඟ නැහැ පළයන් මෙතන යන්න අනිත්ක මාත ලොරක් ඇස්සද මට ඉඩම් දෙන්න එපා මං පළයන් යන්න අනේ 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 දොස්තර මහත්මයා ඔව්